විවිධ අභියෝග රාශියක් මැද්දේ කුසිකාර්මාන්තයේ නිරතව සිටින ලංකාවේ ගොවීන් තමන්ගේ වැඩ පහසුව සඳහා විවිධ වූ යන්ත්‍රෝපකරණ රාශියක් භාවිතා කරනවා. කුසිකාර්මාන්තයේදී භාවිතා කරන විවිධ යන්ත්‍රෝපකරණ රාශියක වීඩියෝ මම මේ වෙනකොට ඔබට ගෙනත් තිබෙනවා. ඉතින් අදත් මගේ ලෑස්තිය එවැනි යන්ත්‍රයක් හඳුන්වා දීමටයි. කෘෂිකර්මාන්තයේදී විශේෂයෙන් වී වගාවේදී භාවිත කරන මෙම යන්ත්‍රය හාවෙස්ටර් මැෂින් එකක්. එහෙම නැත්නම් කොළ මඩින යන්ත්‍රයක්. ගොවීන්ට තේරෙන භාෂාවෙන් කතා කරොත් භූතයා මැෂින් එකක්. භූතයා මැෂින් එකක් කිව්වොත් ගොවීන්ගේ අදහස තිබෙන්නේ ලොකු කම්බයින් හාවෙස්ටර් මැෂින් එකක් සම්බන්ධයෙන්. නමුත් මෙම යන්ත්‍රය කුඩා ලෑම්මස්ත්‍ර එන්ජින් එකක් පාවිච්චි කරලා නිෂ්පාදනය කරලා තිබෙන්නේ. මෙම මැෂින් එකක් සාමාන්‍යයෙන් ගොවි මහත්තයෙකුට තිබුණොත් එම ගොවි මහත්මයාට වැය වෙන්නේ අක්කරයක් සඳහා ඩීසල් ලීටර 5ක් පමණයි. මෙම මැෂින් එකක් ගොවි මහත්තයෙක් ළඟ තිබුණොත් සාමාන්‍යයෙන් අක්කර 2ක් රුපියල් 10-12000කින් ගොයම් කැපීමේ කටයුත්ත නිම කරගන්න පුළුවන්. මෙම මැෂින් එකේ හිමිකරු තමයි පාලිත මහත්මයා. මෙතුමා රාජංගනේ වම්මියුර යාය හතර ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. අපි බලමු කොහොමද මේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ කියලා. පාලිත මහත්මයා, මේ ගොයම් කපන මේ මැෂින් එක අරන් ඔබතුමා කොච්චර කාලයක් වෙනවද? අවුරුද්දක් විතර වගේ වෙනවා. අවුරුද්දක් විතර වගේ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ මැෂින් එකෙන් කොච්චරක් කපන්න පුළුවන් දවසකට?
එරෙන්නේ හැමකුත් නැතුව මේ වගේ වේලිච්චි පොළොව තියෙනවා නා අක්කරයක් තමාරක් වෙන්න කපන්න පුළුවන් නේද ගොයම හැදීමත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ එතකොට සාමාන්‍යයෙන් දැන් ඔබතුමා මේ මැෂින් එක ගත්තේ ඔබතුමාගේ වැඩ කරගන්නද නැත්නම් මේ වගේ පිට ඒවා කපන්න බලාපොරොත්තු වෙමුද කොහොමද මගේ දේවලුත් ඒ වගේම බිත්තර වී කරන ගොයියෝ ඉන්නවා එයාලට ලොකු ප්‍රයෝජනක් වෙනවා ඒක මේ මොකද වී කලවම් වෙන්නේ නැතුව පිරිසිදු වී ටික ලබා ගන්න පුළුවන් නේද ඔව් ඒවා පහසුකම් ගොඩක් තියෙනවා තියෙනවා නේද එතකොට සාමාන්‍යයෙන් මේ මැෂින් එකේ පොඩ්ඩක් ක්‍රියාකාරීත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ මේකේ ක්‍රියාකාරීත්වය කියන්නේ මේකේ කපන්න පුළුවන් අර මැෂින් වගේ වේගෙන්න ඔව් මේකේ ගියර් තියෙනවා අර අපි අනෙත් එකේ වගේ තුනක් තියෙනවා හයි එක ලෝ එක කියලා ඔව් ඒකෙන් මම ගොඩක් දුර මේ බිත්තර වික් කරන නිසාම ලෝ එකේ තමයි කපන්න වී ටික පිරිසිදු ගන්න ඕන නිසා ඔව් හයි එක දැම්මොත් ස්පීඩ් දෙනවා වැඩිද එතකොට හයි එක ගියොත් ස්පීඩ් දෙනවා අර කරල් විසීම වැඩි වෙනවා වැඩි වෙනවා නේද ඔව් ආහ සුද්ද වෙනවා වැඩි එහෙම කියන්නේ අර කැලේ ගතිය අඩු එහෙම සුදු වෙන අඩු ගතියක් තියෙනවා හයි කියනවා නෑක මේ පෑන් එක තියෙනවා මේකේ මේ අඩු වැඩි කරගන්න පෑන් එකෙන් අර වීට් එක දැන් සම්බවාගෙන අඩු කරලා කපන්න නැත්නම් වී යනවා වී යනවා නේද ඒ වාගේ ක්‍රම වේදයක් තියෙනවා තියෙන්නේ නේද ඔව් දැන් මේකේ මේ ගියර් පද්ධතිය කොහොමද තියෙන්නේ එහෙමත් මේකේ මේ තියෙන මේකම ගියර් එක මේ හයි ලෝ තියෙනවා මෙතන යට මෙහෙම මෙහාට ගහපුවාම මේක දැන් උන් හයි වෙලා තියෙනවා හයි ලෝ හයි එනාට එක දෙක ඒ ආකාරයට තමයි යන්න මම කරා ලෝ එකේ තමයි කපද්දී කපන්නේ නේද ඔව් එතන මේ මෙතන මේ ගියර් මේ තියෙන්නේ මේක තමයි සුනාමිය වැඩ කරන එක මේක මෙහාට දාපුවම තමයි ඉස්සර රිල් එක බකට් එකේ කටු බාරේ ඒක වෙන්නේ ඒක පාර යනකොට මේක නියුට්‍රල් කරගන්න ඕනේ එතන මේ බකට් එක ඉස්සරහට තියෙන එක කොහොමද උත්පාද කරන්නේ ඒක තියෙනවා මෙතන මේ හයිඩ්‍රොලික් පොඩි පොම්ප් එකක් මේක අතින්ම ආයෙත් ස්ටාර්ට් එක නැතුව තියෙද්දි තොර කරනවා නේද ඔටෝ වරකට පුහුණු හයකින් තමයි අපට ඕන විදිහට මැෂින් එක උත්පාද කරගන්න ඒක පාත් කරගන්න ඕනොත් එහෙම ඒකත් යන ගමන් අපිට වැඩ යන ගමන් ඕන තමන්ට ඕන ගන්නට මේ අකට යන ගමන් ඒක අඩු වැඩි කරගත්තා නේද ඕන ගොය මේ උස ගන්නට හදා ගන්න පුළුවන් නේද ලොකු පහසුකම් ගොඩක් තියෙනවා ඉතින් තියෙනවා නේද එතකොට සාමාන්‍යයෙන් මේකේ මේ මෙතන ස්ටොක් V ස්ටොක් වෙන එකේ සාමාන්‍යයෙන් කොච්චරක් විතර බුසලක් එකමාරක් විතර කොහොමද 25ක් විතර වගේ ස්ටොක් වෙනවා නේද 25ක් විතර තමයි ඉතින් ඔව් ඒකේ සාමාන්‍ය උරේ සම්පූර්ණව පිරෙන්නේ නැහැ නේද එතන සම්පූර්ණව පිරෙන්නේ නැහැ ඔව් ඒක ඉතින් අත් කරලා ගන්න පුළුවන් නේ ඕන ඉතින් නේද එතකොට මෙහා පැත්තේ මේ බටයක් තියෙන්නේ මේකේ මේ මේකේ මේ බොල් අයින් වෙන එක මේක මේ පෑන් එක යන හුලම් පාට කාටු ඇදලා ගන්න එහා පැත්තේ. අහරෙන් සුනාමිය විපාර දෙනකොට කාටු පාර මෙහාට ඇදලා මෙතනින් පිට කරනවා. ආ ආ. අර හුලම් පාට විසික් කරනා නේද ඇදලා ගැනීමක් ගැනීමක් කරන්නේ නේද? ඔව්. ඔව්. දැන් මේකේ මේ කපලා එන ගොයම් වී ටිකද මේ හරහද මේ මැෂින් එක හරහද යන්නේ? අතනින් අහට වැටෙනවා එහා පැත්තේ බෑග් එකට අපි එල්ලන. මේ බෑග් එකෙන් වැටෙන මේකට තමයි ඇදලා ගන්න කාටු ටික මෙහෙට. එතකොට තමයි පිට කරන්නේ. ඒක වැටෙන අතරේ තමයි මේ හුලම් පාරෙන් ඇදලා ගන්න නේද? මේකෙන් ආපහු ඇදලා ගැනීමක් තමයි කරන්නේ. මෙන්නේ අරන් මෙතන ගලියට දානවා නේ. ඔව්. එතකොට අර V යන ප්‍රමාණය අවුමයි. ඔව් නේද? ඔව්. කාටු ටික තමයි ගන්න. බර අඩු ටික විතරයි රැහැල්ලු ටික විතරයි ඇදලා ගන්න. විතරයි ගන්න. මන්නේ මේ මැෂින් එකෙන් අක්කරයක් කපන ඩීසල් ලීටර කීයක් විතර යනවද? මේකේ අක්කරයක් කපන ඩීසල් 5ක් 6ක් වගේ. පහක්යක් විතර නේද? සුළු ප්‍රමාණයක් තමයි යන්නේ වැඩේ කරගන්න. ඔව් නේද? දැන් අර මැෂින් එකකින් තමයි නක්කරයක් කපන්න ලීටර 15 20ක් විතර යනවා නේද? 20ක් විතර යනවා. ඔව්. මේකෙන් 5ක්යක් විතර තමයි යන්නේ. ඔව්. ඒකත් ගොඩක් ලාභයි නේද? ලොකු ලාභයක් තියෙනවා. ඔව්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මෙම මැෂින් එකේ ගොයම් කපන ආකාරය සිද්ධ වෙන්නේ සහ මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මෙම මැෂින් එකෙන් සාමාන්‍යයෙන් මඩ තියෙන ඉරණ කුඹුරු කපන්න හැකියාවක් නැහැ. හැබැයි මේ මැෂින් එකෙන් පෙරලිලා තියෙන ගොයම් කපන්න පුළුවන්. මේ මැෂින් එකේ වීයුරේ පිරෙන තැනින් ඉවත් කරන්න ඕන. සම්පූර්ණයෙන්ම උරයක් පුරවලා ගන්න අමාරුයි මේ මැෂින් එකේදී. මේ මැෂින් එකේදී සාමාන්‍ය ලොකු ලියද්දක නම් උර 4-5ක් විතර එකතු වෙනවා. ඉතින් පස්සේ ඒවා එකතු කරලා එක උරයකට දාලා උර මහලා වී එකතු කරන තැනට අරන් යන්න ඕන. සාමාන්‍ය මේ මැෂින් එකේ ඔපරේටර් අමතරව තව දෙන්නෙක් හිටියනම් අක්කරයක් එකමාරක් විතර දවසට ඉවර කරගන්න පුළුවන්. කම්බයින් හාවෙස්ටර් මැෂින් එකක්. ඒ කියන්නේ ලොකු බූතය මැෂින් එකකින් සාමාන්‍යයෙන් අද වෙන විට අද 2023 මාර්තු මාසේ මේ වන විට අක්කරයකට රුපියල් 25000ක් 20000 අතර ගාණක් අය කරනවා. නමුත් මේ මැෂින් එකෙන් ඊට භාගයකටත් අඩුවෙන් තමයි අය කිරීම සිදු කරන්නේ. මම හිතනවා මේ මැෂින් එක සම්බන්ධයෙන් ඔබට දැනුමක් ලැබෙන්නට ඇති කියලා. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කුඹුරේ හිමිකරු මහත්මයාට සහ පාලිත මහත්මයාට. ඉදිරියේදී මෙවැනි වටිනා වීඩියෝවකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.
ඒක තමයි මේ අමුහින්ද වෙ නට්ට දෙයක් ඇති. ඔව්. වේලි චෂෝකේ වරද දෙන්නේ. ඒක තමයි. හ්ම්. ඔය අමු ඇටත් එක්ක රෙදියන්නේ. ඔව්. කියන්න බැරි හින්දා. කපන්න. අපේ තාත්තා අර බිත්තර මේ ෆෑන් කඩ එන්න කනවනේ. හ්ම්. එන්න කරා. ඒක අපිට මේ දැනගන්න ඕන නෝකල ඉන්නවා. ඔයා මට තිබුණා මට කෝල් එක දෙන්න මේ. ආ